දෙදස් විසිතුන එක්දින ලෝකුසලන් තරංගාවලි ආරම්භ කරමින් ඊයේ දිනේදී එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරඟේ පැවතුණා. ඉතින් මෙම තරඟේදී නවසීලන්ත කණ්ඩායම ඉතාමත් පහසු ජයක් වාර්තා කිරීමට සමත් වුණා. ඒ වගේම මෙම තරඟේ විස්තර මගේ පහළ වීඩියෝ වලින් තියෙනවා. ඔයාලට ගිහිල්ලා මේ සියලුම තොරතුරු දැනගැනීමේ හැකියාව තිබෙනවා. ලෝකුසලන් තරඟාවලියේ දෙවන තරඟය වන අද තරඟය පාකිස්තානු කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. මෙම තරඟේද පස්වරු දෙකට ආරම්භ වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම 2023 එක්දින ලෝකුසලන් තරඟ වලියේදී ක්‍රීඩා කරන පළමු තරඟයේ හෙට දිනේදී පැවැත්වීමට නියමිතයි. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟයේ මෙම තරඟයේද පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතයි. මෙවර ලෝක කුසලාන තරඟාවලිය අවසන් හතර දෙනා තුලට පැමිණෙන කණ්ඩායම් ගැන ලොව සිටි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකින් ඒ වගේම ප්‍රවීණ විස්තර විචාරකින් පවා අනාවැකි රැසක්ම පාල කරා. ඒ අතරින් ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩකින්ද මෙවර ලෝක කුසලාන තරඟාවලියේ අවසන් කණ්ඩායම් හතර ගැන අනාවැකි පාල කරා. මෙම අනාවැකි අතරින් ශ්‍රී ලංකා කණ්ඩායම සඳහන් වී තිබුණේ එක් අවස්ථාවක පමණයි. ඒ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පන්දු යවන ක්‍රීඩකයෙකුන ලසිත් මාලිංග නම් කර අවසන් කණ්ඩායම් හතර තුළ. ඉතින් ඊයේ නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම තරඟයට පෙර ටීවී 1 නාලිකාවේ සජීවී වැඩසටහනකදී ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ප්‍රහාරාත්මක පීතිකරුවෙක් වන සනත් ජයසූරිය මහතා මෙවර ලෝක කුසලන් තරඟාවලිය අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබන කණ්ඩායම් ගැන සඳහන් කරා. මෙහිදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම ගැනද විශේෂ ප්‍රකාශයක් සිදු කරා. ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වී තිබුණේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටේට පැමිණෙනවා නම් මම කැමැති. නමුත් දිගින් දිගටම පවතින ආබාධ තත්ත්වයේ ගැටලුවක්. මම විශ්වාස කරනවා ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටේට එන්න අවස්ථාවක් තිබෙනවා කියලා. කෙසේ වෙතත් දැනට සිටින ප්‍රබල කණ්ඩායම් අතරින් ඉන්දියාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන කණ්ඩායම් මෙවර ලෝක කුසලන් තරඟාවලියේදී අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගැනීමට වැඩි ඉඩක් තිබෙනවා කියලා මට හිතෙනවා. ඒ ආකාරයෙන් තමයි සනත් ජයසූරිය මහතා ඊයේ අවසන් පූර්ව වටේට පැමිණෙන කණ්ඩායම් ගැන සඳහන් කර තිබුණේ. ලෝක කුසලන් තරඟාවලිය අලුත්ම තොරතුරු සමගින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි නැවතත් ක්‍රිකට් පිටියේ අලුත්ම තොරතුරකින් ඔයාලත් එක්ක එකතු වෙමේ බලාපොරොත්තු වෙන්නේ නවතිනවා. සියලු දෙනාටම ක්‍රීඩාශීලී දවසක්.